මෙරට පළමුවරට කොවිඩ් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද පෙරවරුවේ මෙරටට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් පදනම යටතේ මෙම එන්නත් ඔගය මෙරටට ප්‍රදානය කරනු ලැබුවේ. එම එන්නත මගින් 94% ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණ කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙම එන්නතෙන්ද මාත්‍රා දෙකක් ලබාගත යුතු අතර මාත්‍රා දෙක අතර අවමාෂයෙන් දින 28ක කාල සීමාවක් පැවතිය යුතු බවයි නිර්දේශ කර ඇත්තේ. මෙරට ඇමරිකානු තානාපතනිය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මියට මෙම එන්නත් ඔගේ භාරදීම සිදු කරනු අතර එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. Share with the people of Sri Lanka. We're very happy this morning to be part of Sri Lanka's COVID success. Amerikanu raje aadharayak vidihata million 1.5k pamanawana maatra pramanayak apata aadharayak vidihata labuna. Api bohoma soothivanta wenawa Amerikanu rajyayata. අද එන්නත් වර්ග ලෝකයේ තියෙන සෑම එන්නතක්ම ලංකාවේ පුරවැසියන්ට දෙන්නට පුළුවන්කම ලැබුණේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ කටයුතු කරපු නිසා. ඒ නිසා අපි විශ්වාස කරමු මාස දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව එන්නත් කරණය කරලා අපට ඉවර කරන්න පුළුවන් වෙයි. මේ පස්වෙනි එන්නත් වර්ගයේ තමයි අපේ රටේ එන්නත් කරන වැඩපිළිවෙලට යොමු කරන ෆයිස එන්නත හා සමාන එන්නතක් මොඩර්නා එන්නත කියන්නේ මොඩර්නා එන්නත සෙල්සියස් අංශක ඍණ 20ක උෂ්ණත්වය අපිට ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි 93ක පමණ කාර්යක්ෂමතාවක් තියෙන එන්නතක්. ඉතින් අප බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කර ගැනීම සඳහා යොමු කරන්න. ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමිය පැවසුවා ඉදිරියේදීත් මොඩර්නා එන්නත් තවත් තොගයක් අපේ රටට ලබා දීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මේ අතර බස්නාහිර පළාතේ පදිංචි වයස් අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව විහාර මහදේවි උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානයේදී ලබා දීම යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් මගින් අදත් සිදු වුණා. මීට අමතරව විශේෂයෙන්ම ඇමරිකාව එක්සත් ජනපදය ඒ වගේම කැනඩාව යුරෝපය ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් සඳහා ඉගෙනුම සඳහා යෑමට බලාපොරොත්තු වෙන සිසුවියන් සඳහා එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ෆයිසර් එන්නත බාගැනීම සඳහා ඔවුන්ට අවකාශ තිබෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ඉන්දියා පදිංචි වීම තුළින් යුද හමුදා රෝහලෙන් එම එන්නත ලබා ගැනීම සඳහා මේ වන විට සියලුම කටයුතු ඉටුවීමෙන් පවතිනවා. මේ අතර රෝගාබාධ වලට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස් අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සියු දින තුළ එන්නත් කරණය කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත් කරණය 90%කින් අවසන් වී ඇති බවද එහිදී සඳහන් වුණා. ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ඕනෑම ශ්‍රේෂ්ඨයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබා දෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.